හරි සුබදවසක් වේවා කටයුතු දිනා ඉනරේ සෙකේට් එකේ ගොඩලා හිටියා ඊ දවසේදී කරපු ලයිව් ට්‍රේඩින් හරිසන් එකේ වීඩියෝ ක්‍රියාවක් අපි කරේ ඉතින් මේක අපි කටයුතු දුන්නා ඉතින් යම් කිසි පිරිසක් ඇවිල්ලා හිටියා එතකොට පොඩි පොඩි එරර්ස් වගේ තිබුණා ඉතින් ඒවත් එක්ක අපිත් එක්ක විකටම නැත්නම් කියන අපි ට්‍රේඩ්ස් දුකයක් ගත්ත ට්‍රේඩ්ස් තුනක් කරගත්තා ඒ වගේම ස්ප්‍රින් ට්‍රේඩ් සහ ලොง ටර්ම් ලිවල් සම්බන්ධයෙන් සමහර ට්‍රේඩ් ගැන කතා කරපින් ඒ වගේ මම හිතනවා ඔයාලට ඉන්ට්‍රස්ට් ගන්න කියලා අපි ඔබීෂන් වල ට්‍රේඩ් ගැන කතා කරමු. එතකොට මම පෙන්නන්නම් මොකද වෙලා තියෙන්නේ කියලා. maximum profit එක කියන්නේ SP කියන එකේ 175. ඒ කියන්නේ මේ 25 ඉතරේට එක දාලා මා මේ ගියේ මෙතර ප්‍රමාණයක් මේක ගිහිල්ලා තියෙනවා. හරියටම අපි ලාන් කිව්වේ ඉන්ඩෙක්ස් ලෙවරේ 107ක මාකට් මූවමන්ට් එකක් සිද්ධ වුණා. ඒක 140 DP එකක් මම දුන්නා. හරියට මේ ඉන්ඩෙක්ස් එක සිද්ධ වුණා. ඒ කියන්නේ 140 වගේ ප්‍රමාණයක් ඔකට profit කරලා තිබ්බ. පිට ඉන්ඩෙක්ස් ලෙවරේ යූස් කරන කීය 5% යූස් කරන කීය. ඒ වගේම මතක ඇති තව ට්‍රේඩ් එකක් කිව්වා ගලාවල ෂෝට් එකක් කිව්වා. ඒ ගලාවල ෂෝට් එකක් ගලාවල ෂෝට් එකක් යම් කිසි ප්‍රමාණයක 30% වගේ ප්‍රොෆිට් එකට ගියා. මේ වෙද්දි දැන් තමයි ගන්න පුළුවන් කියන එක තමයි මේ 112ක් දාලා තියෙනවා. ඒකේ ටාගට් එක 70% යන ඉන්ඩෙක්ස් එක විතරම කිව්වේ මාකට් එකේ ලෙවරේජ් එක නැතුව 3% කියලා. මේ කොහොම ලයිව් ට්‍රේඩින් ඈ ලයිව් ට්‍රේඩ් කරලා අපි පෙන්වනවා. ඉතින් YouTube එකට ගිහිල්ලා අපේ ලයිව් සෙක්ෂන් එකට ගියොත් එහෙනම් ඉන්වෙස්ටර්ස් එකේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඊට වගේ කරපු ලයිව් එක. හරිද? ඊට පස්සේ ඒ වගේම BTC ලෝන් වල ට්‍රේඩ් එකක් ගත්තා. ඒකට මම පර්සනලි මම මේ BTC ලෝන් එක අරගත්තේ 30 ලැබෙයි යූස් කරලා. මොකද මම කලින් මේක ගත ට්‍රේඩ් එකක්. ඒකට මම කිව්වා මම ඒ වෙලාවේ මම හින්දේක වගේ 6000ක් මම වෙන් කරනවා. මොකද මම ගොඩක් පල්ලෙන් ගේන් පෙරගත්තේ BTC හැරෙනකොටම. එතකොට එහෙම කරලත් අපි ගත්ත ලෙවල් එක කියන රටේ ගන්න කිව්ව ලෙවල් එක නම් 1%ක මාකට් මූවමන්ට් එකක් වුණා. අන්නේ මාකට් මූවමන්ට් එකක් එක්ක අපි 100% එක වගේ ප්‍රොෆිට් එකක් ඇති කරලා තියෙනවා. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් ඕනනම් ට්‍රේඩ් එක පෝස්ට් කරලා දාන්න. මොකද මේ වෙද්දී අපි 230ක total profit එක ඉන්න leverage නැතුව ඒ කියන්නේ මම මේ ට්‍රේඩ් එක දාලා තියෙන්නේ SP ට්‍රේඩ් එකට ඉන්ඩෙක්ස් දාලා තියෙනවා. ඒ වගේම ෂෝට් ට්‍රේඩ් එකට දාලා ඉන්ඩෙක්ස් දාලා තියෙනවා. BTC ලෝන් ට්‍රේඩ් එකට ඉන්ඩෙක්ස් දාලා තියෙනවා. හරිද? 230ක maximum target එකට අපි කියලා දෙනවා. profit target එකට කියලා දෙනවා. ඒ වගේම කියනවනේ කතාවක් තමයි දැන් කොහොමද මම මේ කරන්නේ? මම කොහොමද මේ ඇනලයිස් කරන්නේ? මමත් ebert එකේ ස්ටුඩන්ට් කෙනෙක්. හරිද? මමත් ebert එකේ ස්ටුඩන්ට් කෙනෙක්. ඒ වගේම මම ඒ දවස්වල මම සදන් බැච් එකේ එතකොට මට කලින් තමයි මිස්ටර් උෂාන් අපේ බැච් එකේ ඉන්නේ. එතකොට එයාත් එක්ක වගේම මාත් හිටියා බැච් වල. එතකොට මම ඒක ඉගෙනගෙන මම ප්‍රොෆිට් ගන්න පටන් ගත්තා. හරිද? මම ප්‍රොෆිට් කරලා ඉවර වෙලා ඉබත් එකත් එක්ක ජොයින් වුණා. හරිද? ඔකටට පුළුවන් අවස්ථාවක් තියෙනවා ඉබත් එකත් එක්ක ජොයින් වෙන ඔකට හොඳ එක්ස්පීරියන්ස් කරනවා නම් අපේ කෝස් එකක් කරලා අපේ membership එකක් කරලා පොඩි කෝස් යන්නේ membership එකක් කරලා ඔකට ජොයින් වෙන්න පුළුවන්. ජොයින් වෙන්න අවස්ථාව දෙනවා අපේ ebert.net වෙබ්සයිට් එකට ගිහිල්ලා රෙජිස්ට්‍රේෂන් එකට ගිහිල්ලා වටේට රෙජිස්ටර් වෙන්න පුළුවන්. හරි. අපි කෝස් ගැන පොඩ්ඩක් කතා කරමු. හරි. මේ තියෙන්නේ අපේ membership. ඒ කියන්නේ අපි මේ membership කීපයක් තියෙනවා. ඒ වගේම මුලින්ම මේ ට්‍රේඩින් නැත්තම් මේ chart මේ අලුත් දේ ගැන කිසිම අවබෝධයක් නැත්නම් ක්‍රිප්ටෝ කරන්සි ගැන ලොකු අවබෝධයක් නැත්නම් ට්‍රේඩින් ගැන ලොකු අවබෝධයක් නැත්නම් ඔයගොල්ලන්ට මුලින්ම පටන් ගන්න පුළුවන් අපේ YouTube එක හරහා බේසික් කෝස් එක පටන් ගන්න පුළුවන්. ඊට පස්සේ ඒකෙන් දැනුම අරගෙන අපේ රිටේල් membership පැත්තට ගොනු පුළුවන්. ඒ YouTube එකෙන් අපි දැනුම සහ අපි තව දෙන එක්ස්ට්‍රා දැනුම ගොඩක් තියෙනවා. ගොඩක් දේවල් ලොකු සිලබස් එකක් කතා කරනවා මේ රිටේල් membership එකේ. ඒකට ට්‍රේඩින් මුලින්ම පටන් ගන්න කෙනෙකුට රිකමන් කරන membership එකක් තමයි රිටේල් membership. ඒ වගේම ඊට පස්සේ ඔයාට ලොව ටයිම් ෆ්‍රේම් ඒ වගේම මාකට් එකේ ස්ට්‍රක්චර් හරිය විදිහට අයිඩෙන්ටිෆයි කරගෙන ඔකට ට්‍රේඩ් කරන්න කැමති නම් දෙලින් යන්න පුළුවන් අපේ ඉන්ස්ටිටියුෂනල් ට්‍රේඩින් membership එක. අර ඉන්ස්ටිටියුෂනල් ට්‍රේඩින් membership එකෙන් supply demand base ඒ වගේම advance high low concept ඒ වගේම advance indicators එදාගෙන කොහොමද හරියට ට්‍රේඩ් එකක් ගන්න හරියට ට්‍රේඩ් එකක් build කරගන්න ඔන්න එකේ කාරණා ටික කතා කරමු. ඒ වගේම අපේ පුළුවන් ඔකට ටික දැන් online course එකක් කරන්න බැරි නම් ඇත්තටම ඔකට පුළුවන් physically අපිත් එක්ක join වෙන්න. හරියට physically join වෙන්න පුළුවන් ඔකට ටික ජූලි 8 සහ 9 වෙනිදා පටන් ගන්නවා. කෑකොල්ල ජූලි 8ක් නුදේගොඩදී ජූලි 9ක් අපි අලුත්ම අපේ අලුතෙන්ම ගත්ත නුදේගොඩ branch එකේ ඔයාලට පුළුවන් ගේම් වෙන අපිත් එක්ක
ෆිසිකල් කෝස් එක. ඒක ෆිසිකල් කෝස් එකේ මොකද්ද ස්පෙෂලිටි එක? ඔය කට්ටියට අපි දෙලින්ම ළඟට එන්න. අපේ ඉන්ස්ට්‍රක්ටර්ස්ලා 3-4 දෙනෙක් එදාට අපි මොමත් දානවා කෝස් එකට, මෙන්ටර්ෂිප් එකට. එතකොට ඇවිල්ලා ඔය කට්ටියට අඩුපාඩුවක් තියෙනවනේ. ඔය කට්ටිය ඉගෙන ගන්න නෝට් එක අඩුපාඩුවක් තියෙනවා ළඟට ඇවිල්ලා කියලා දෙනවා. මෙන්න මෙහෙම කරොත් වැරදි, මෙන්න මෙහෙම කරොත් හරි. ඒ විදිහට කියලා දෙනවා. ඒ වගේම ඔයාලට ඔන්ලයින් පොඩ්ඩක් අක්තිය නැත්නම් මේක යන එක ඇඟට යන්නේ නැත්නම් තරකට ඉන්නවා ඔන්ලයින් කරන්න බෑ යන්නේ නැහැ ඒකට. එතකොට ෆිසිකල් එකට ජොයින් වෙලා ඔයාලට දෙලින්ම අපිත් එක්ක කතා කරන ගමන්, අපිත් එක්ක ප්‍රශ්න කරන ගමන්, අපිත් එක්ක ක්ලාස් ටයිම් එක ඉවර වෙලා වුණනම් පොඩි සාකච්ඡාවක් දාන ගමන් ඔයාලට පුළුවන් මේවා ඉගෙන ගන්න. හරිද? ඉතින් ඒ වගේම තමයි මේ වැරදි විදිහට මාකට් එකේ සුප්‍රීම ලෙවල් අයිඩෙන්ටිෆයි කරගන්න. ලැඩර් මෙතඩ් ඔස්සේ. ඒ වගේම හෙඩ් මොඩ් එක ඔස්සේ මේ මාකට් එකේ කිසිම තැනක හැම මාකට් මූවමන්ට් එකකටම ට්‍රේඩ් කරන්න ඔයාලට කැමතියි. හරිද? ඇඩ්වාන්ස් මෙන්ටර්ෂිප් එක අපි කියන එලියට් මෙන්ටර්ෂිප් එක ඉතින් මේක ඔන්ලයින් තියෙන්නේ. ඒක ෆිසිකල් අපි කියන බලාපොරොත්තු නැද ඔකට එකේ රික්වෙස්ට් එකක් ආවොත් යම් කිසි දැනුම් පිරිසක් එක්ක අපිට පුළුවන් ෆිසිකල් මෙන්ටර්ෂිප් එකක් කරන්න. එතකොට එලියට් පේ එකක් පටන් ගන්නවා හරියටම ජූනි 30 වෙනිදා. ඒ වගේම මතක් කරනවා රිටේල් මෙන්ටර්ෂිප් එකක් පටන් ගන්නෙ ජූනි 26 වෙනිදා. ඒ වගේම හෙට දවසේ ඔකට එන අපේ ඉන්ස්ටිටියුෂනල් මෙන්ටර්ෂිප් එකක් එක ජූනි වෙනි හැකියාවක් තියෙනවා. ඉතින් ලොකු දේවල් ප්‍රමාණයක් අපි කියලා දෙනවා මේ හැම මෙන්ටර්ෂිප් එකකදී. ඒ වගේම ඔකට ලයිව් ට්‍රේඩින් අවස්ථා තියෙනවා. දැන් අපි සෙනසුරාදා විතරයි අපි බලන් ඉන්නේ ලයිව් ට්‍රේඩින් කරන්නේ. ඒකට තව ඉදිරියට අපි ඒක කරනවා YouTube එක හරහා දවස් 3ක් වගේ. හතේ දවස් 3ක් වගේ ට්‍රේඩ් කරන්න ලයිව් ට්‍රේඩින්. ඒකට ඒවට අපි ඉස්සරහට ගෙන්නගෙන ට්‍රේඩ් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මොකද අපි ඉස්සරලා අපිටත් වඩා ලොකු ප්‍රමාණවලින් ප්‍රොෆිට් කරන්න කටින්. ඒ වගේම අපි කරනවා feedback වගේක් ඔකට දෙලා දුන්නා ඉනරේටර් හරහා thank you Uber, thank you ඉනරේටර්ස් මේ profit කරා ගොඩාක් ස්තුතියි කියලා. ඉතින් අන්න එක තමයි අපේ motivation එක. ඉතින් මේ වගේ දේවල් අපි බලාපොරොත්තු يعني බලාපොරොත්තු නැහැ thank you එකක් උනට එහෙම thank you එකක් දෙන එක ඇත්තටම වටිනවා. ඉතින් එහෙනම් මම හිතනවා හරි එහෙනම් දුන්නා.